මේ ජනාධිපති මන්ත්‍රීවරණයේදී උතුරු නැගෙනහිර ජනතාව මේ මැතිවරණයේදීත් පැහැදිලිවම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හිතලයි ඡන්දේ දීලා තියෙන්නේ. විශාල බහුතරයක් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටලා තියෙන්නේ කියන දේ උතුරු නැගෙනහිර මැතිවරණය දිහා බැලුවම පැහැදිලි වෙනවා. එහෙම බලනකොට දකුණේ ජනතාවත් මේ මැතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට පැහැදිලි වර්මයක් දීලා තියෙන මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව දීලා තියෙන මේ අවස්ථාවක සම්පූර්ණ අලුත් ආරම්භමීමක් අවශ්‍යයි කියන මෙසේජ් එක තමයි ඇත්ත වශයෙන්ම මේ මැතිවරණය දිහා බලනකොට දකුණේ ඉන්න ජනතාව දීලා තියෙන්නේ. ඒ අලුත් ආරම්භය දකුණේ ඉන්න ජනතාවගේ අයිතිවාසිකම්, ඒගොල්ලෝගේ උවමනාවල් ගැන පමණක් නොවේ, ඒක සම්පූර්ණ ලංකාව දිහා ගන්නකොට සිංහල දෙමළ ජනතාවට අතර තියෙන රිලේෂන්ෂිප් එක ගැනත් අලුතෙන් ආරම්භ මේ අලුතෙන් බිගිනින් එකක් තියෙන්න ඕනේ කියන මෙසේජ් එකක් තමයි අපි මේකෙන් බලන්න කැමති. ඇත්ත වශයෙන්ම එහෙම නව ක්‍රියාමාර්ගයකට, නව දේශපාලන සංස්කෘතියකට තමන් සූදානම් කියලා තියෙන මේ අවස්ථාවක මේ මැතිවරණයේදී උතුරු නැගෙනහිර ජනතාව දීලා තිබුණු මේ මැතිවරණයේදී දීලා තිබුණු ඓතිහාසිකම් සම්බන්ධ මේ ගැන දීලා තියෙන ඒ ජනවර්මය අනුර කුමාර දිසානායක මහත්මයා පැහැදිලිවම ඒක පිළි අරගෙන දකුණේ ඉන්න ජනතාවට මෙතෙක්කල් අවුරුදු 75කට වැඩි කාලයකට දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන කියූපු බොරු ප්‍රචාර, මේ අනිත් පක්ෂවල් අනිත් නායකයන් කියූපු බොරු කරුණු ඔක්කොම එලිතවරව් කරලා දෙමළ ජනතාව පිළිගන්නා පුළුවන් වූ දේශපාලන විසුමක්, විශේෂයෙන්ම ෆෙඩරල් ක්‍රමය දිහා කැපවීමක් පෙන්නන්ට ඕනේ කියලා අපි උවමනාමෙන් දිසානායක මහත්මයාගෙන් ඉල්ලා සිටින්න කැමති. එහෙම එතුමා ඒ ක්‍රියාමාර්ගයට විශ්වාසයෙන් ක්‍රියා කරන්නට සූදානම් කියලා අපිට දැනුණා නම් අපේ සහයෝගය අනිවාර්යෙන්ම ඒ ක්‍රියාමාර්ගවලට තියෙයි කියන මේ අවස්ථාව අරගෙන අපි එතුමාටත්, එතුමාගේ පක්ෂයටත්, එතුමාගේ ඡන්දය දුන්න ජනතාවටත් අපි කියන්න කැමැති. මේ මැතිවරණයේදී පැහැදිලි 50% %50ක් ඡන්දය ගණ්ඩ බැරි වුණත් ආණ්ඩු ක්‍රම විස්තාව අනුව මේ ඡන්දය පැහැදිලිවම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට ඒ බලය දීලා තියෙනවා. ඒ බලය අපි සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. ඒක කිසිම අඩුවීමක් නැහැ. හැබැයි
ඉදිරියට ස්ථිර යම්කිසි ස්ථිර ආණ්ඩුවක් පමණක් නොවේ ස්ථිර වාතාවරණයක් ක්‍රියා කරන්නට උතුරු නැගෙනහිර ජනතාවගේ අභිලාෂය ප්‍රතික්ෂේප කරලා යන්න බැහැ කියන පැහැදිලි මෙසේජ් එකක් මේ ජනාධිපති මැතිවරණයේ තුල එලිතරව වෙලා තියෙනවා. ඉතින් ඒකත් හරියාකාරයට එතුමා හුඟක් කලට දේශපාලනයේ ඉන්න පුද්ගලෙක් අද විශාල දේශපාලන දකුණේ දේශපාලන රෙවොලූෂන් එකක් දේශපාලන වෙනසක් ඇති කරලා තියෙන මේ අවස්ථාවක අපි කියන මේ කරුණුත් එතුමා හරියාකාරට තේරුම් අරගෙන එතුමාට තියෙන එක්ස්පීරියන්ස් එක පාවිච්චි කරලා ඉදිරියට ක්‍රියා කරයි කියලා අපි විශ්වාසයෙන් ඉන්න කැමතියි.